හරි මම එහෙනම් අදත් පටන් ගන්නවා ගිනම් කරන ප්‍රශ්න පත්‍ර පන්තිය මුලින්ම මම සාකච්ඡා කිරීම ආරම්භ කරන්නේ 2012 වර්ෂයේ ප්‍රශ්න අංක 3 දෙවනි කොටස කියන්නේ අපි අද සාකච්ඡා කරන්නේ ගිනම් කරන සමීකරණ පාඩමට අදාළ විභාග ප්‍රශ්න ඒ යටතේ 12 අවුරුද්දේ ප්‍රශ්නයේ මෙහෙම කතාවක් කියනවා 12.1 දින කේවල සාමි ව්‍යාපාරයක් වූ දිලානි වෙළඳ ව්‍යාපාරයේ ශේෂපත්‍රය පහත දී ඇත. ශේෂපත්‍රය අපි දන්නවා. අවසාන ගිනුම් ශේෂ එකතු කරලා හදන ලේඛනයක්. ඒකදී බලන්න වත්කම් තිබෙනවා ලීබඩු සවිකිරීම් 120යි පිරිවැය 180යි කියලා වරහන් ඇතුලේ දෙනවා. ඒ කියන්නේ මේ 120 දෙන්නේ ශුද්ධාගය. අපි දැන් පහුගිය දවසේ කල්බදු ගිනුම් පාඩම ඉගෙන ගත්තා. කල්බදු ගිනුම් පාඩමේදී අර ශේෂපත්‍රය හදද්දී වත්කම් වටනාකමින් සමුච්චිත ශේය අඩු කරලා ශුද්ධාගය තමයි ගත්තේ නේද? එක අවුරුද්දක ශේය අඩු කරලා ශුද්ධාගය ගත්තා. ඒ කියන්නේ එක අවුරුද්දයිනේ වත්කම් පාවිච්චි කරලා තිබුණේ කල්බදු පාඩමේ ප්‍රශ්නවලට අනුකූලව. ඒ අනුව බැලුවම මෙතනත් මේ දෙනේ ශුද්ධාගය 120ක්. හැබැයි පිරිවැය තියෙනවා 180ක්. එතකොට ආයෙත් හිතා ගන්න පුළුවන් මෙතන ලීබඩු හා සමිකිරීම් වල සමුච්චිත ශේය තියෙනවා 60,000ක්. ඊළඟට තොගයේ තිබෙනවා නායකත්වයේ තිබෙනවා මුදල් තිබෙනවා එකතුව වත්කම් වල 230ක් වෙනවා ඊළඟට හිමිකම 80ක් 180ක් තිබෙනවා වගකීම් යටතේ නායි හිමියෝ ඉන්නවා 50 දෙකේ එකතුව 230ක් ඊළඟට පහලින් කියනවා ජනවාරි මාසයේදී පහත ගඳනු හා සිද්ධි ඇති වුණා කියලා ගඳනු හා සිද්ධීන් 10කට ආසන්න ප්‍රමාණයක් වට දෙනවා අපට කියනවා අවශ්‍ය වන්නේ බලන්න අවශ්‍ය වන්නේ ඉහත ගන්ධනු සහ සිද්ධි වල බලපෑම අගයන්ද සහිතව ගිනුම් කරන සමීකරණය භාවිත කරමින් පෙන්වම් කර එක් එක් අගය ඉදිරියෙන් ඒ වැඩි වේ නම් වැඩි වීමේ ලක්ෂණද අඩු වේ නම් අඩු වීමේ ලක්ෂණද යන සඳහන් කරන්න පහත ආකෘතිය භාවිත කරන්න එතෙන්දී මෙතන වත්කම්ද මොකද්ද වචනයක් තියෙන මේක වත්කම් වෙන්න ඕන අල් කරන්න මට මතක නෑ දැන් වත්කම් වර්ග හතරක් වෙන් කරලා තියෙනවා ලීබඩු තොගය ණයගැති මුදල් වශයෙන් වගකීමට තේ ණය හිමියෝ ඉන්නවා ඊළඟට හිමිකම හරි මේ ආකෘතිය ඉක්මනින් පොතේ රූල් කර ගන්න ඊළඟට පහලින් කියනවා ශුද්ධ වත්කම් පදනමින් ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා අපි ඒක පසුව කරමු ඔයාට දැන් තව පොඩි වෙලාවක් මම දෙන්නම් මේක ඉතාමත් සරල ප්‍රශ්නයක් දැන් මෙතනදී ආරම්භක ශේෂයන් දක්වන්න මොකද අපට ශුද්ධවත්කම් පදනම යටතේ ලාභය හෝ අලාභය ගණනය කරද්දී අවසන් හිමිකම ඕන වෙනවනේ නැත්නම් අවසන් ශුද්ධවත්කම් මගේ ඕන වෙනවනේ ඒ නිසා ඒකට උදව්වක් විදියට මෙන්න මේ ජනවාරි 1 පවතිනවා ශේෂපත්‍රයේ වත්කම් හා හිමිකම් ආරම්භක ශේෂයන් ඒ ටික මුලින්ම සමීකරණයේ දක්වන්න ආරම්භක ශේෂ ලෙස ඉන්පසුව ගන්ධු බලපෑම දක්වන්න හරි වැඩේ පටන් ගමු स्क्रीन पेनमदारी मंगता मगे उत्तरे पेन दुना स्क्रीन बला एक्सेल शीट का पेन वाने ओ हरी इन पड़ा दंग विभागे दुन आकृति मम मगे पीतर सूदान වත්කම් වර්ග හතරක් තියෙනවා ලීබඩු තොගය ණයගැතිය මුදල් වශයෙන් ඊළඟට වගකීම් එකක් තියෙනවා ණය හිමියන් හිමිකම තියෙනවා ඊළඟට මම අර කලින් කිව්ව ආකාරයට ඔයාලට ආරම්භක ශේෂ දක්වන්න කිව්වා බලන්න ඔයාගේ උත්තරෙත් මේ ආරම්භක ශේෂයන් නිවැරදිව දක්වලද කියලා ඒ කියන්නේ මම ආරම්භක ශේෂයන් ගත්තේ එකයික ශේෂ පත්‍රයෙන් එතන තියෙනවා ලීබඩු හා සමිකිරීම් 120 180 ගන්න බෑ මොකද 180 න් මේ වෙන විට ශුද්ධකේ පවතින 120යි 120 ගත්තේ තොගේ 70ක් තිබුණා ණයගැතිය 10ක් තිබුණා මුදල් තිබුණා 30ක් එකතුව 230 සමාන වෙනවා ණය හිමියන්ට හා හිමිකමට අපි පළවෙනි ගන්ධනුව බලුවොත් ඒකේ දැන් ආකෘතිය ඉලලා තියෙන්නේ අංක දක්වන්න කියලා ඒකයි මම මේ මෙතන අංකය කියලා කොලම් එකක් පවත්වා ගන්නෙ දිනය යොදන්න අවශ්‍ය නැහැ මේ හැම දෙයක්ම අපි
සකස් කරන්නේ ප්‍රශ්න පත්‍රයේ දැක්වෙන ආකෘතියට අනුකූලව. ප්‍රශ්න පත්‍රයේ මෙතන දිනය ඉල්ලලා තිබුණා නම් ඔයා මෙතන නම දාගන්න ඕන දිනය කියලා. නමුත් එතන බලන්න ප්‍රශ්න පත්‍රයේ ඉල්ලන්නේ අංකය. එතකොට ගණන් අංකය දක්වන්න පුරුදු වුණා නම් ඇති. ඒක අපේ අපේ ටියුට් එකේදී කරපු දේවල් වලින් ටිකක් වෙනස්. හරි. පළවෙනි ගණන්ව වෙන්නේ බලන වාගේ පේපර් එකේ පළවෙනි ගණන්ව බාණ්ඩ අප්පිට මුදලට 40,000කට විකුණන ලදී මෙම බාණ්ඩවල පිරිමය රුපියල් 30,000කි. ඔන්න විභාගයේ අහන ප්‍රශ්න. මේවත් ප්‍රශ්නද? 30,000ක තොගයක් විකුණුවා නම් බලන්න තොගය මන් 30කින් අඩු කළා. ඒක විකුණලා තියෙන්නේ 40කට. එතකොට මුදල් වත්කමට එකතු වෙනවා 40ක්. ඔයා දන්නවා 30,000ක තොගයක් 40,000කට විකුණුවාම හිමිකම වැඩි වෙනවා ලාභය එකතු වෙනවා කියද්ද 10ක්. ඔන්න මම පළවෙනි ගණිතනෝ දක්වලා යාකාරය. ඊළඟට ගණන් අංක දෙක බලන්න 35,000ක වටිනාකම ඇති බාණ්ඩ ණයට ගන්නා ලදී 35,000ක බාණ්ඩ ණයට ගත්තම අපේ ගබඩාවට තොගවත්කම වැඩි වෙනවා 35කින් ඒ වගේම ඒක ණයට ගත් නිසා වගකීම් වැඩි වෙනවා ණය හිමිව වැඩි වෙනවා 35ක් මම හිතනවා දැන් ඔන්ලයින් පන්තියට ආපු අය මේ ගණන හදලා ඉන්නේ කියලා ඒ නිසා උත්තර චෙක් කරගන්න රතු පෑනෙන් උත්තර චෙක් කරගන්න වැරදි නම් එතන රතු පෑනෙන් හදාගන්න මේ වගේ දේවල් වැරදිනවා කියලා හිතන්නත් අමාරුයි ඊළඟට තුන්වෙනි ගණදෙනුව 1.8 දින මිලදීගත් 5000ක බාණ්ඩ නැවත සැපයුම් කරු වෙත යවන ලදී. අපසු වියවු. කෙටියෙන් කිව්වොත් අපසු වියවු. එතෙන්දි වෙන්නේ තොගවත්කම අඩුවීම සහ ණය හිමි වගකීම අඩුවීම 5000 බැගින්. මන් දහස් වලින් පෙන්නලා තියෙන පිළිතුර. ඔන්න බලන්න ගණන අංක තුනේ ආකාරයෙන් දක්වලා තිබෙනවා. අංක 4 ගණදෙනුව ණයට විකුණුම් 50,000ක් බාණ්ඩවල පිරිමය 40,000ක්. 40,000ක බාණ්ඩ ණයට විකුණනවා. බලන්න ඒක මම දක්වපු ආකාරය. ඔයගේ උත්තරෙත් එක චෙක් කරගන්න. තොගවත්කම 40ක් අඩු වෙනවා. ඒක විකුණන්නේ ණය ගැතියන්ට 50කට. එතකොට ණය ගැති වත්කම 50ක් වැඩි වෙනවා. තමයි 40ක වත්කමක් 50කට අලෙවි කළාම ලාභය 10,000ක්. ඒක එකතු වෙනවා හිමිකමට. දැන් ඔයාගේ මම අතුරු ප්‍රශ්නයක් ඇහුවොත් පළවෙනි පේපර් එකට අදාළව මේ ණයට විකිණීම ගිනුම්ගත කරන්නේ නැත්නම් මේ ණයට විකිණීමේ ආදායම අපි හඳුනාගන්නේ කුමන සංකල්පයකට අනුවද? මකට තමයි ඔයාලගේ උත්තරේ වෙන්න ඕනේ. බාණ්ඩ ණයට විකිණීම ආදායමක් වශයෙන් හඳුනාගත්ත මෙතනදී. ඒ මොන සංකල්පයට අපි ගරු කරමින්ද? කියන බලන්න උත්තරේ. උපචිත සංකල්පය කියලා සිතාර කියනවා බොහොම හොඳයි උත්තරේ වැරදි. බොහොම හොඳයි ඒක උත්තරේ කලින්ම දුන්න නිසා නමුත් උත්තරේ වැරදි. ඔව් 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 හරි හරි හරි. මෙන්න කවුද අනුජේෂාන්? අනුජේෂාන් ළඟපාතක හිටිනම් බඩ පොල්ලෙන් ගහන මං ඉන්නේ. ව්‍යාපාරිකක සංකල්පයක් ගහනවා. රෙකෝඩින් දාලා තියෙන්නේ. හරි. පස්වෙනි ගණදෙනුවේදී නායකයන්ගෙන් මුදල් ලැබෙනවා 9,000ක් බොල් ණය වශයෙන් කපා හරිනවා කිව්ව 1,000ක්. එතෙන්දී සම්පූර්ණ නායකද ශේෂය අඩු වෙනවා 10,000ක්. ඒ කියන්නේ මුදල් ලැබුණු ප්‍රමාණයත් බොල් ණය එකතුවත් 10,000ක් නායකයන්ගෙන් අඩු කරනවා. ලැබුණු මුදල් මුදල් ශේෂයට එකතු කරා 9ක්. අර බොල් ණය කියන්නේ වියදමක්. ඒ වියදම වැඩි වෙන විට හිමිකම අඩු කළා 1,000ක්. දැන් ළමයි මෙතෙන්දී සමීකරණය බෙදෙන්නේ වගකීම් තීරුවත් එක්ක. ඒ කියන්නේ අපි දන්නව වත්කම් වටිනාකම සමාන වෙනවා වගකීම් හා හිමිකමට. එහෙනම් දැන් බලන්න මෙතනදී වත්කම් 9ක් අඩු වෙලා sorry 10ක් අඩු වෙලා 9ක් එකතු වෙනවා කියන්නේ එතන ප්‍රතිඵලය බලන්න. වත්කම් පාර්ශවයට 9ක් එකතු වෙද්දී 10ක් අඩු වෙනවා. ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලය ඍණ 1යි. ඒක හිමිකම් පැත්තවත් ගලපලා තියෙනවා. එතෙන්දී වම් පැත්තේ දකුණු පැත්තේ සමාන වගයන් වැටලා තියෙනවා. දැන් මම කියන්න හදපු දෙයත් ළමයෙක් අහලා තියෙනවා. කොටස් දෙකකට හැදුවට ප්‍රශ්නයක් නෑ නේද කියලා අහනවා. ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මුදල් ලැබීම වෙනම පෙන්වනවා. ණයගැතියන්ගේ 9,000ක් අඩු කරලා මුදල් වලට එකතු කරනවා 9,000ක්. බොල් ණය කපා හැරීම වෙනම පෙන්වනවා. ණයගැතියන්ගෙන් 1,000ක් ආය අඩු කරලා හිමිකමෙන් 1,000ක් අඩු කරලා. ඒකට ලොකුත් නෑ. හැබැයි අර එතෙන්දි වෙන්නේ පොඩි හරි කාලය වැඩිපුර නාස්ති වීමක් පමණයි. උත්තරේ අංක ෆස්ට් අංක 6. sorry ගඳුරු අංක 6. මෙහෙම කියනවා රුපියල් 12,000ක් සේවකයන්ගේ වැටුප් ලෙස ගෙවනවා. එක වියදමක්. වැටුප් ගෙවීම වියදමක්. එතෙන්දී මුදල් වත්කම 12ක් අඩු කළා. එක වියදමක් නම් හිමිකම 12කින් අඩු වෙනවා. හිමිකම කියන්නේ එතන ප්‍රාග්ධනය රුපියල් 12,000කින් අඩු වුණා.
mana utarangka haya mang highlight karapin mana me akareng wagu utre tieno dan meka hamoma hadarati adu pai mani utra check karagena yamu ilagada tinawa gandunu angka 7 1 නයිහිමි ශේෂය පියවීමට මුදල් ගෙවූ අතර 5000ක මුදල් වට්ටමක් ලැබුණි 1 නයිහිමි ශේෂය අපි නයිහිමියන්ගේ ආරම්භක ශේෂය බැලුවොත් නයිහිමියන්ගේ ආරම්භක ශේෂය තියෙනවා 50000ක් නේද අපි ආරම්භක ශේෂය ලියාගත්තේ මේ තියෙන ළමයි 50000ක් තියෙනවනේ රුපියල් 50000ක නයිහිමියන්ට මුදල් ගෙවනවා ඒ මුදල් ගෙවන විට ඒ නයිහිමියාගෙන් වට්ටමක් ලැබෙනවා 5000ක් එහෙනම් ඇත්තටම අපි මුදල් ගෙවන්න ඕන කීයද 45000යි ඒ අනුව බලන්න මම හත් වෙනි ගණනුව දක්වලා තියෙනවා මුදල් වත්කමෙන් 45000ක් අඩු වෙනවා නාහිමියන්ගේ 50000ක් අඩු වෙනවා අද වට්ටම කියන්නේ ආදායම ආදායම හිමිකමට මම එකතු කළා හරි යන්න ඊළඟ ගණනුවට 8 වෙනි ගණනුව පෞද්ගලික පරිහරණය සඳහා රුපියල් 5000ක මුදලක් අයිතිකරු ලබා ගන්නවා ගැනිලි 8 වෙනි ගණනුව කියන්නේ ගැනිලි අයිතිකරු මුදල් ගන්නවා ව්‍යාපාරයෙන් එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට එතෙන්දී මුදල් ව්‍යාපාරයේ මුදල් වත්කම 5ක් අඩු වුණා ඒ වගේම හිමිකම අඩු වුණා රුපියල් 5000ක් අංක 9 ගණනුව 1.18 දින කපාහල බොල් ණය මුදලින් ලැබුණි අන්න බොල් ණය අපසු ලැබිලා බොල් ණය හඳුනා ගන්නා විට අපි එක ණයගතියන්ගේ අඩුවීමක් සහ හිමිකමේ අඩුවීමක් වශයෙන් වාර්තා කරනවා බොල් ණය කපා හැරීම නැවත මුදලින් ලැබුණම අපි හිමිකමට 1000ක් එකතු කළා මෙතන නම් හිමිකමට 1000ක් එකතු කළේ වියදම් ගැලපීමක් කරේ දැන් මම රතු පාටින් highlight කරන්නම් ඔයා බොල් ණය කපා හැරීම වාර්තා කරපු අවස්ථාව දැන් බලන්න රතු පාටින් highlight කරලා තියෙනවා හිමිකම යටතේ බොල් ණය කපා හැරි අවස්ථාවේ මොකද්ද වුනේ කියලා ඒ කියන්නේ හිමිකම 1000කින් අඩු වෙනවා ඒ කියන්නේ අපි හිතනවා වියදමක් ඇති වුණා කියලා බොල් ණය කියන වියදම ඇති වුණා කියලා නමුත් අංක 9 ගණනුවේදී කහපාටින් මම highlight කරලා තියෙනවා 1000ක් හිමිකමට එකතු වෙනවා හේතුව බොල් ණය වශයෙන් කපා හැරීම අපිට විදමක් වෙන්නේ නැහැ. ඇයි ඒ පුද්ගලයා අපිට මුදල් ගෙව්වා? අපි පස්වෙනි ගණනුවේ උපකල්පනය කරා නායකත්වයේ මුදල් ලැබෙන එකක් නැහැ කියලා. ඒ අනුව විදමක් ඇති කරගත්තා. නමුත් අංක 9ට ආවම අපිට පේනවා නායකත්වයේ මුදල් ගෙවලා. අර බොල් ණය වශයෙන් කපාහල නායකත්වයේ මුදල් ගෙවලා. එහෙනම් මම අංක 9 ගණනුවේ මේ කහපාටින් highlight කරලා තියෙන්නේ බොල් ණය වියදම අවලංගු කිරීම. ඒ කියන්නේ බොල් ණය වියදම හට ගන්නා විට රතු පාටින් highlight කළ ආකාරයට හිමිකම 1000කින් අඩු වුණා. ඒක අවලංගු කරන විට නැවත හිමිකමට 1000ක් එකතු කරනවා. ඒ වගේමයි ඒ පුද්ගලයා අපට මුදල් දුන්නා කියන්නේ අපේ මුදල් වත්කම වැඩි වෙනවා. ඒ මුදල් වත්කම වැඩි වීම තමයි මම මේ කොළ පාටින් highlight කරලා පෙන්වන්නේ. එනුව කාලච්ඡේදයක් තුල කපාහල බොල් ණය ආපසු ලැබුණම වෙන්නේ මොකද්ද? මුදල් වත්කම වැඩි වීම හා හිමිකමේ වැඩි වීම. අංක 10 ගණනුව අංක 10 කියනවා මාසය සඳහා ලීබඩු සහ සවිකිරීම සඳහා රුපියල් 3000ක ෂේ වෙන් කරනවා කියලා. මාසික ෂේ. මාසික ෂේ වාර්තා කරන විට අපි මේව සමීකරණ පාඩමේදී ටියුට් එකේ ඉගෙන ගත්තා. ලීබඩු වත්කමේ අඩුවීමක් වෙනවා රුපියල් 3000ක් සහ ෂේ කියන්නේ වියදමක්. වියදම හිමිකමෙන් අඩු කරලා පෙන්වනවා. අංක 7 ගණුදෙනුවේ හිමිකම අඩු වෙන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. අංක 7 ගණනුවේ හිමිකම අඩු වෙලා නැහැ හිමිකම වැඩි වෙලා ලද වට්ටම් 5000 හිමිකමට මම එකතු කරලා පෙන්වලා තියෙනවා. හරි. ඊළඟට එතනදී අපෙන් ඉල්ලනවා ශුද්ධ වත්කම් පදනම් මත ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා. එතනදී මම සමීකරණය ටයිප් කරලා තියෙන්නේ මම හිතන්නේ මංකින් මිස්කීම් එකේ තිබුණු ආකාරයට. හැබැයි ශුද්ධ වත්කම් පදනමෙන් ඉල්ලුවා නම් කිව්වා නම් ඔයා වඩාත්ම හොඳයි ශුද්ධ වත්කම් කියලා ලියන එක. ඉතින් ඔයා දන්නවා මේ සමීකරණය. ආරම්භක ශුද්ධ වත්කම් sorry අවසන් ශුද්ධ වත්කම් මෙතන ලියනවා අවසන් ශුද්ධ වත්කම් කියලා එකතු කරනවා ගැනිලි අඩු කරන අතිරේක ප්‍රාග්ධන එකතු කරනවා ආරම්භක ශුද්ධ වත්කම් එහෙම නැත්නම් මම කියලා දුන්නේ කොහමද අවසන් ශුද්ධ වත්කම් අඩු කිරීම ආරම්භක ශුද්ධ වත්කම් එකතු කිරීම ගැනිලි අඩු කිරීම අතිරේක ප්‍රාග්ධනය මෙතනදී ළමයි මම එකතුව ගත්තොත් බලන්න මම දැන්ටමත් පිළිතුර සූදානම් කරගෙන අවසන් හිමිකම යටතේ අවසන් ශේෂය තිබෙනවා 185ක් ඒක අපේ අවසන් ශුද්ධ වත්කම් වශයෙන් ගන්නවා ආරම්භක ශේෂය වගේ පේපර් එකේ තියෙනවා 180ක් ඒ අනුව මෙන් මම ලියාගෙන තියෙනවා අවසන් හිමිකම 185ක් අවසන් ආරම්භක හිමිකම 180ක් අතිරේක ප්‍රාග්ධනය තිබුණේ නැහැ ගැනිලි තිබුණා රුපියල් 5000ක් අංක 8 ගණනුවේදී
ඒ අනුව මේ සමීකරණ ප්‍රවේශය අනුව අපේ ලාභය එනවා මේ මාසය තුන රුපියල් 10000ක ලාභයක්. හරි. එහෙනම් එතනින් 12 අවුරුද්දේ ප්‍රශ්නේ සාකච්ඡා කිරීම නතර කරනවා.